අනුර දිසානායකට දුන් ශිෂ්‍ය ආධාරය. පාසල් දරුවන්ට මුලින්ම නිල ඇඳුම් දුන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ. ඊට කලින් පාසල් ළමයි කැමති කැමති පාට කමිස කලිසම් ගවුම් මැන්දා. ඒත් එක්කම පාසල් පොත් නොමිලේ හම්බ වෙන්න පටන් ගත්තා. ඒක පොත් මිලදී ගන්න අපහසුවෙන් හිටපු සෑම දරුවෙකුටම ලොකු උපහසුවක් වුණ බව ඇත්ත. පාසල් පොත් සහ නිල ඇඳුම් දුප්පත් පොහොසත් බේදයකින් තොරව හැමෝටම ලැබුණා. ඊට පස්සේ මේ ළමයි විශ්වවිද්‍යාලයට ගියාම මහපොළ ශිෂ්‍යාධාරය කාටත් ලැබුණා. ඒක එවකට වරාය හා නාවික අමාත්‍ය ධූරය දැරූ ලලිත් ඇතුළත් මුදලි මහතාගේ සංකල්පයකට අනුව සිදු වූවක්. ඇතුළත් මුදලි මහතාත් ශිෂ්‍ය අවධියේ උසස් අධ්‍යාපනයට තරමක් අමාරුවෙන් පය තැබූ කෙනෙක්. ඔහු මහපොළ ශිෂ්‍යාධාරය විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දීමට යෝජනා කළේ ඔහුගේ අතීත ශිෂ්‍ය ජීවිත මතකයත් එක්ක. ඔහු මුහුණ දුන් අමාරු තත්ත්වය උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට උරුම නොකිරීමයි එහි ඒකායන පරමාර්ථය බවට පත් වුණේ. පාසල් පොත් ලබාදීම, නිල ඇඳුම් ලබාදීම මෙන්ම මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීමත් ශිෂ්‍යයන්ගේ පැත්තෙන් හුඟක් වැදගත් දෙයක්. ජයවර්ධන මහතා පාසල් පොත් සහ නිල ඇඳුම් ලබා දුන්නේ ඔහුගේ වියදමෙන් නෙවෙයි, මහජන මුදලින්. ඇතුළත් මුදලි මහතා මහපොළ ශිෂ්‍යාධාරය සඳහා මුදල් උපයන ක්‍රමයක් නිර්මාණය කළා. ඔවුන්ගේ සිත තුළ එවැනි සංකල්ප මතුවීම පිළිබඳව අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවෙන්න ඕනේ. ඒ සියල්ල අතරෙහි ඔවුන් අභ්‍යාස කළ දේශපාලන හා ආර්ථික දර්ශනය රටට මහත් වියසන්නයක්ද අත්කර දුන්නා. ඒ ප්‍රතිඵල අදත් අපි සමාජයක් හැටියට භුක්ති විඳිනවා. නොමිලේ පොත් සහ ශිෂ්‍යාධාරය ගැන යලි කතා කරන්න වුණේ පසුගිය දවසක එක්සත් ජනරජ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කරු පර්ණවිතාන මේ ගැන යලි මතක් කරලා තිබුණු නිසයි. ඔහු ජේ.ආර්.ගේ සහ ඇතුළත් මුදලිගේ උත්සාහය පාවිච්චි කරලා ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායකට තේරුමක් නැති අසාධාරණ ප්‍රහාරයක් එල්ල කරලා තිබුණා. පර්ණවිතාන කියලා තිබුණේ ඉහත නායකයන් ලබා දුන් පහසුකම් විඳගෙන අධ්‍යාපනය ලබලා අනුර දිසානායක ඒ නායකයන් රටට සාපයක් වූ බව කියනවා කියලයි. පාසල් පොත් නිල ඇඳුම් මහපොළ ශිෂ්‍යාධාරය හුදෙක් අනුර දිසානායක වෙනුවෙන් හදපු එකක් නෙවෙයි. ඒ පහසුකම කාටත් ලැබුණා. අනෙක් අතට මේ රටේ පාලකයන් රටේ ආර්ථිකය සමාජ තත්ත්වය දියුණු කළා නම් නොමිලේ පාසල් පොත් නිල ඇඳුම් සහ මහපොළ ශිෂ්‍යාධාරය සිසුන්ට දිය යුතු වෙන්නේ නැහැ. අද පවා අධ්‍යාපනයට 6% ඉල්ලීම තියෙන්නේ කුණු කූඩයේ. බොහෝ රටවල අධ්‍යාපනය නොමිලේ ලැබෙන එකක් නෙවෙයි. ඒක මිල ගෙවා ලබාගත යුතු එකක්. මිල ගෙවා ලබාගත හැකි මට්ටමේ ජීවන පසුබිමක් ඒ රටවල්වල ජනතාවට තියෙනවා. ඒ රටවල පාලකයන් සියලුම ජනතාවට එහෙම සුබවාදී ආර්ථික පසුබිමක් නිර්මාණය කරලා තියෙනවා. ලංකාවේ පාලකයෝ මේ රටේ ධනය හොරා කෑවා, මහජන දේපල හොරා කෑවා. ඒ නිසා සිසුන්ට ඇඳුම් පොත්පත් විතරක් නෙවෙයි, උන්ගේ අම්මලාට අම්පලාට තමන්ගේ කොල්ලන්ට කෙල්ලන්ට කන්න බොන්න දෙන්නත් අමාරු වුණා. උන්ට පැන්සලක් අරන් දෙන්න අමාරු වුණා. උදේට ඉස්කෝලේ යනකොට බනිස් ගෙඩියක් අරන් දෙන්න වත්කමක් නැති වුණා. මුළු රටම බංකොලොත් වුණා. ඒක මහ බැංකු අධිපති ප්‍රකාශයට පත් කළා. රාජපක්ෂලා ඇතුළු කල්ලියක් රට බංකොලොත් කරා කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා. එතකොට මේ රටේ පාලකයන් වසර 76ක් තිස්සේ රටට ජනතාවට සාපයක් වූ බව කීම අසාධාරණ වන්නේ කොහොමද? කරු පර්ණවිතාන ඉතින් දෙනු යෙහි කිය පිළිතුරු. පර්ණවිතාන මන්ත්‍රීතුමා තවදුරටත් මෙහෙම කියනවා. වසර 70ක් තිස්සේ රට පාලනය කළ අය සාපයක් නම් අනුර දිසානායකත් සාපයක් කියලා. ඒ චෝදනා වැරදි. රට බංකලොත්භාවයට පත් කළ අය මිසක් තාම රටේ පාලනය බාර නොගත් මිනිහෙක් සාපයක් වෙන්න කොහොමටවත් විදියක් නැහැ. ඒ චෝදනාව අනුර දිසානායකටත් කරනවද නැද්ද කියන එක ඉදිරි කාලයේ වැඩක්. සටහන විමලනාත් විරත්න.